test mau double wasibek kanu panah adui gram panah wedi dan gram harusnya panah berupiah harusnya asuai. Rajya Amati Sanat Nishant Mahata Kolomb Katunayaka Adiveghi Margaye Kanara saha Kerawala Pitiya Athara 11 weni kilometer kanuwa pradeshayedi sidu riyanaturakin abhava prapta una. ඒ ඔහු ගමන් ගත් සුඛෝපභෝගි ජීප් රථය කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් ඊයේ අලුයම දෙකට පමණ සිදු අනතුරින් සනත් නිශාන්ත මහතා මෙන්ම ඔහුගේ ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයටපත් වුණා. සනත් නිශාන්ත මහතාගේ රියදුරු අද සිද්ධියෙන් තුවාල ලබා උතුරු කොළඹ සෙක්ෂන් රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරු සම්බන්ධයෙන් ඔහු මේවන විට පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. අනතුරු පිළිබඳ අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහු පෙබරවාරි 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් උතුරු කොළඹ සෙක්ෂන් රෝහලේ පොලිස් ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබනවා. අභව ප්‍රාප්තු රාජ්‍ය මාත්‍ය සනත් නිජාන්ත මහතාගේ දේහය ඊයේ පස්වරුවේ තැන්පත් කරුණේ කොළඹ පෞද්ගලික මල් ශාලාවකයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊ රාත්‍රියේ සනත් නිජාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලකින්ද ඇතුළුව විශාල පිරිසක් සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊ රාත්‍රියේ පැමිණ සිටියා. උදෑසන කාලෙත් සනත් නිශාන්ත මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් පැමිණ සිටියා. කතානායකවරයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද උදෑසන සනත් නිශාන්ත මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියා. එතුමාගේ තිබ්බ ශ්‍රේෂ්ඨ ගතිය එතුමා බය වුණේ නැහැ. ඕනම වෙලාවක කෙලින් මූණ දුන්න ඕනම ප්‍රශ්නයකට. මහජන නියෝජිතයෙක් විදිහට එතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත් එක්ක දීර්ඝ කාලයක් එකට බැඳිලා කටයුතු කරපු තැනැත්තෙක් විදිහට ඒ ජනතාවට වෙච්ච විශාල පාඩුවක් විදිහට තමයි අපි දකින්නේ. සහෝදර මන්ත්‍රීතුමාගේ අභාවය සමග විශාල හිස්තැනක් ඒ ප්‍රදේශය තුල දැනෙන්න පටන් ගනීවි හැම කෙනෙකුටම. අද දහවල් සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චි කට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යාමට පියවර ගත්තා. දේහරගත්‍රිය පෙරහැර ආරච්චි කටුව ප්‍රදේශයේ පිහිටි සනත් නිශාන්ත මහතාගේ කාර්යාලය වෙත ළඟා වුණේ අද පස්වරුවේ. එවන විටත් ජනතා නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියේ මෙලෙසින්. සනත් නිශාන්ත මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි. මේ අතරේ මානතරෙන් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරී අනුරාධ ජයකුටි මහතාගේ දේහයද මහනුවර හැදෙනිය මරවනාගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඥාතීන් පැවසුවේ ඔහුගේ දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට මරවනාගොඩ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි.